ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර අද ටොරින්ටන් ක්‍රීඩාපිටියේදී ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. කතානායක අභියෝගතා කුසලානේ වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන මේ ක්‍රිකට් තරගයේ මෙවර පැවැත්වුණේ දෙවැනි වතාවට. පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගයක් වුණු මෙහිදී ඇමතිවරු පරදා මන්ත්‍රීවරු විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. ශ්‍රී ලංකා යුත් සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධාන කළ මේ තරගය අද උදේ ටොරින්ටන් පිටියේදී මේ විදිහට ආරම්භ වුණා. කතානායක චමල් රාජපක්ෂ මහතා වගේම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ක්‍රීඩකයන්ට සුබ පතන්න ඇවිත් හිටියා. ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද අමාත්‍යවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් තරඟ කළා. ඒ කණ්ඩායමේ නායකයා ක්‍රීඩා ඇමතිතුමා රවි කරුණානායක මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට නාමල් රාජපක්ෂ, ඉලංගු සුමතිපාල, හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් තරඟ කළා. මේ කණ්ඩායම් දෙකේ හිටපු එකම ක්‍රීඩිකාව තමයි උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීතුමිය. මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරගත්තේ අමාත්‍යවරුන්ගේ කණ්ඩායම. ඩලස් අලහප්පෙරු මහා, විමල් වීරවංශන් අමාත්‍යවරුන් ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. අවසානයේදී ඇමතිවරුන්ගේ පිළට කඩුණු හතක් දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 198යි. පිළිතුරින්ම ආරම්භයෙන් තිලංගු සුමතිපාල සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පිටියට පැමිණ තමන්ගේ දස්කම් මේ විදිහට ප්‍රදර්ශනය කළා. දේශපාලන පිටියේදී පරාජය වුණත් අද මෙතනදි නම් හොඳටම දස්කම් පෑවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්. අන්තිමට පන්දු වාර 18යි එක් පන්දුවකදී දැවැන්ත 6 පහරක් එල්ල කරමින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කළා. හොඳම පිටිකරුවා විදිහට ඉන්දික බණ්ඩාර ඇමතිතුමත්, හොඳම පන්දුයවන්නා විදිහට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් සම්මාන ලැබුවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හොඳම පන්දු රකින්නා වෙද්දී තරගේ වීරයා වුණේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමයි. 96 ලෝක කුසලානයට තරඟ කළ අද ඇමති පිලේ ඉන්න සනත් ජයසූරිය සහ මන්ත්‍රි පිලේ ඉන්න අර්ජුන රණතුංග මේ තරඟයට සහභාගී වුණේ නැහැ. ඒකාසියවාසී දිනාගත්තේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායක රවි කරුණානායක මහතායි. ඔහු මුලින්ම පන්දුවට පහර දීමට අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ආරාධනා කළා. අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා. තරුණ මන්ත්‍රීවරුන්ට වැඩිය අමාත්‍යවරුන්ගේ හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ තරගාවලිය අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ප්‍රථමින් පිටියට පිවිසි අමාත්‍යවරුන්ගේ කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ අමාත්‍යවරුන් හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඉන්දික බණ්ඩාරනායක අමාත්‍යවරයා පන්දු 28ක් තුල ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු වර 20 අවසානයේ අමාත්‍යවරුන්ගේ කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 198ක් ලබා ගත්තා. මම හිතන්නේ හොඳ තරගයක් දෙනවා අපේ ගරු අමාත්‍යතුමාලාත් හොඳ ක්‍රීඩා කෙරුවා. හැබැයි ඉතින් මේක ජයග්‍රහණය කරන රොඩ අපේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේක පරාදීනෝ සමානව අපේ ප්‍රතිපාදන කප්පාදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොඩි chance එකක් දුන්නා ලකුණු 200ක් ගහගන්න. අපි බලමු ඉඳලා මොකද වෙන්නේ කියලා. ප්‍රථමයෙන් පිටියට පිවිසි තිලංග සුමතිපාල මහතා සහ නලින් බණ්ඩාර මහතා වේගවත් ප්‍රතිහර වේග නියලුණා. පන්දු 49ක් තුල 6 පහර 10ක් 4 පහර 2ක් සමගින් ලකුණු 89ක් රැස් කර ගැනීමට නලින් බණ්ඩාර මහතා සමත් වුණා. හරින් ප්‍රනාන්දු 48යි. ඕවර 18යි එක් පන්දුවකදී ජයග්‍රහී ඉලක්කය පසු කිරීමට මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට හැකි වුණා. දක්ෂතම පන්දු රකින්නා ලෙස හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත්, හොඳම පන්දු යවන්නා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත්, ඉන්දික බණ්ඩාරනායක අමාත්‍යවරයා හොඳම පිතිකරු ලෙසත් සම්මාන දිනා ගත්තා. තරගේ වීරයා සම්මානය නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට හිමි වුණා. මන්ත්‍රී කණ්ඩායමෙන් ජයග්‍රහණය සාර්ථක කර ගැනීම